ඔබෙක්වන ස්වාදීන් රූපාණ රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහානාරයසි. මම බදුනිකා කරපුටු කළ ප්‍රථමයෙන් පුවත් සිදස්තල කාලගුණියෙන් රතුනිවේදන ඉදිරියේ දත් මිලිමීටර් එකසිය පණහක් ඉක්ම වූ වැසී තුන්වන දිනටත් කොරෝනාාසාධිතීන් හයසියේ සීමාව ඉක්මවයි. පවාතිමාගේ ගහතකයන් කොලි නිවසහැරයා මේ සිCCTV දර්ශන සොයා ගැනේ හබරණ සසාාරි ජීප්‍රථ අනතුරෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට අය ස්රාගේ ද්‍රෝණ ප්‍රහාරෙන් ඉලාාක අගමැති මුස්ථාපා ජීවිතය බේරාගනි ිවයින ආසන්නේ පවතින සුළං අභිසාරී කලාපේ බලපෑම හේතුවෙන් හෙට සහ අනි්ධා දිනයන් හිදී. මිලමි එකසිය පණහක් ඉක්ම වූ තද වැසි ඇති වන බව කාලගුණු විදා දෙපාර්තමේන්තුව පවසනවා. දිවනේ ගංගා ද්‍රණි කිහිපේක සැලකියුතු මට්ට මේ ංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි වාර්මාර්ග දෙපාර්මේන්තුව පවසන්නේ. බස්නාහිර සබරගමුව වයිබ සහ උතුරු පාත්වල සහ නුවර නුවර එලිය ගල්ල සහ මාත්‍ර දිිස්ත්‍රික් වල ඉදිරි දින දෙක තුළ මලමිට එකසි පහ ඉක්ම වූ තද වස ඇතිවිය හැකි. වයිබ සහ උතුරු පලාත්වලත් මාතල ගල්ල සහ මාත්‍ර දිස්ත්‍රික් වලත් බිලිමිට සේඉක්ම වූ තද වසි ඇතිවන බවට කාලගුණන විද්‍යාධ්‍යපාර්තමේන්තු අනතුරන්ග වනවා තදවැච්ච සමඟකුණු සහ තද සුලන්ද ඇතිවන බැවින් විමසිමත්වන නිසයිදැන්වත් කරන්නේ. දිවනිට බලප ඇති අධක වසි සහිතකාලගුණේ හේතුවෙන් දිවේනි ගංකාාද්‍රෝණිකිහිපේක සැලකයතු. මේ ංවතුෘතත්වයක් ඇවීමේ අවධානමක් පවතින බව, වරිමමාර්ග දෙපර් ම ෝ පවසनවා. ැදරඔය කැල්නිිග ගිගග මහා ඔය කළුගග, නිල්වලාගග අත්තනගලුවය බෙන්තරගගහා කලා ඔය ආස්ත්‍රිත පදිංචිකරුවන් දැඩි විමසිල්ියෙන් සිටනලෙසයි එමදි පර්මේතුව දැනුම් දෙන්නේ. බස්නාහිර සබ්‍රගමෝ මධ්‍යම වයප සහ උතුරු පලාත්වලත් ගාල සහමාත්‍ර දිස්ට්‍රික් පලත් ඇතම ස්ථනවල මිලමි ස ඉක්ම වූ අද වැස ඇතිවේ හැකි. දිවනි සෙසු ප්‍රදේශවල විශෂන් සවස්කාලේදි හරා්‍රිකාලේදී වැසිහෝගේ ගුෘම් සහිත වැසි තිව වනා අතර ඇතම ස්ථාන වලට මිලමිට හත්ත පහ ඉක්ම වූ තද වැස ඇතිවනවා. ත දි ්‍රක් හිේට නිුත්ර ති ෑ අවදානම් නිිවෙදන දිීර්ක කරතිබෙනවා. ඒය අනුව බදුල්ල ගල්ල මහනුවර කෑගල්ල කරුණෑග ත ය දිස් ටික් වල ප්‍රදශ රසක පනවාඇති අනතුර ඇගවම් තදදුරටත් බලාත්මකන අතර කල්තුර සහරත් පු දි ටික් වල ්‍රේශ හි පේකද, ෑම අනතුර ඇගවම් නිවෙද නිකුත් කරතිබෙනවා. ्यම තුර ඇැලෙන ධික වර් හේතුව ස් ්‍රික්ේ පහත් ම් ්‍රසක් ජල ටව පවතිනවා ක්‍ෂපාන ජලාශේ න්දුර තුනක් විෘත්ත රඇති අතර, න් Bridge් විමල සු ින්දු්‍ර ලාශයේ වාන් ැමීමම ආම්භී ඇති බව, නෝරලී පදාළමනා කරන එකගේ සඳන් කලා. ඉහ කොත්මලේ ජලාශේද එක්වාන්තුරටුවක් විෘත්ත රඇති බව, ජලාශ භහර इन्ිනරුවරන් प्रකාශලා. රජංක නි ජලාශයේ සහ දැදරුවේ ඇතුළු තවත් ජලාශ කිහිපේක වාන්තරට විෘත කරති බවන්, පහත් බින්ම් ව සිටන ජනතාව විමසිල්ින් සිටන ලි ැනත් කරවා. පවදිනටත්්‍යයන් ගැටති ජලාසවල ජලධාරිතාවේ. වැඩිවෙමින් පවතින නිසාපි වගවසඳහා ජලය වැඩිපුරණිකුට් කිරීමටත් ජලවිද්දිලි බලගිස්පාතනය, උපරිම ආකාරයෙන් ජොදාගැනීමටත් කටයුතු සූදානන් කරලක් තියෙනවා. ගංවතුර පාලණය සඳහා අවශ්‍ය කරන සෑම පියවරත්ම ප්‍රධාන ජරාස සම්බන්ධී මේ වෙනනිට අරගෙන. තියෙනවා දෙපාත්තමන්තුූ ඇයටතයේ පවතින මධ්‍යම් ප්‍රමාණය ගරාස එකසය හැත්තව අතුරින් ජරාස අසුවකට අධික ප්‍රමාණයක් උපරිම ධාරිතා මට්ටමට ලඟාාවමින් පවත්තින සිවනයේ සියල්ම ජරාසවල දළ ධාර්තාවේ අද වනවිටත් සයට පනස්තුනක පමණ ප්‍රමාණයක පාලණය කිරීමට හැකියාව ලැබීති වෙනවා. රත්මපුර හංගමූ ප්‍රධාන මාගේ අලු කැටි ප්‍රදේශී මීටර් පන්සයක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් රථමහන දහනේ තාව කාලික නතරකිරුණා. පාත ප්‍රදේශ පහද්බීමම් ජලන් යටවීම හේතුවෙන් කුම්රු විනාශයට පත්වැඇති අතර පතල් කර්මාන්තේයටද දැඩි බලපෑමල්ලවීති වෙනවා. අධික වර්ෂාවත් සමග ඇති ඇති ජලකලීම හේතුවෙන් මහනුවර මාතාතල මාර්ගගේ මනා ගමනයටද බාධ එල්ල වනා. අකරන්න නගරය හරහා ගලා බසින වහගල ඔය පපිටර්ගලීමෙන් එම ප්‍රදේශය ජලීන් යටව පවදිනවා. ඇල්ල සිට නමුනකුල හරහා පස්සර දක්වාදිවෙන මාර්ය ස්ථානකහිපයකින් නායාමට ලක්වති වෙන. ර්ගයට වැට ඇති පත්සහ ගල් ඉවත්කිරීම තවදරටත් සිදුකරන අතර අධි අවදාානම් කලාපයක් ඇැතේ මාගය විෘත්තකිරීමට පියවර ගැනුණ. මෙම මාර්ගගේ ගමන්කිරීම දඩි අවදානම් බවද බදුල දිස්ට්‍රක් අපදා කළමනා කරන එකගේ සඳහන් කරනවා. ඕනෑම අපතාත්ව එකකට මුහුණ දීමට සූතානම් බවආපදා කළමනා කරනම අධ්‍යස්ථානය සඳහන් කරනවා අකුණු අනතුරු හේතුවෙන් පසුගේ දින කිහිපයකට ප්‍රමේ මරදක් අපි වාාවන උත්ත සබල විශ්‍රික්කෝලින් ඉද පවතින වැස හි තත්වයම ම සති දෙක පම කාල දී උන්තලබන පහක් අපිට වාවාවන මර අමතව පිස්ස කහිපයක් පීලාාවට පත්වීම පට වාහ ල පව ව තත්වය ඉදි දි තුර තිෙලදීත් වර්දින වවෙ ා සු පපා කරමාර ඒක ප ලම් ේව ාත්මකයි අවරක මක මද්‍යශන හදිසිු මැදිය එකකගේ හත දුරක ඇමතු මදිය පැසි හතරපුරාම ත බවතුන. කරොනනා සාධිතින් හයිසේ විසි හයදෙනකු අදනේ හඳුනා ගනිද්දි කොරනනාආසාධිත මරණ පහළවක්වාර්තා කෙරුණා. මේ අතර ෆයිස එන්නත් ලක්ෂ දෙකකට වැඩිතෝගයක් අද රාත්‍රියයේ මෙරට රැගෙන එු ලැබ්වා. அදදි ද කොරුණ ආසාதிති ස විසි හිදනෙක හඳනා ග මත් සමග, ரටன் වාර්තාවන සමස්ස කරண සාදതන්ගේ සखාව, පන් ක්ෂ හතලස් පන්දහස් දෙසේපන සයක්දක්වා හ කියயா. සලබ සමස් සං්‍යාව පක්ෂ හலස් හ එකසි සූතුුණ. මෙවන විට කොரோண ආසාධනී ප්‍රතිකාර ලබන පුදගලින්ගේ සං්‍යාව දස 10හ සලனாාවයක් COVID மයක්ද මෙரටின் වාර්තා වීතිබෙනවා. அදි தி அலத்தின் කரோனா மණ පහலක් වාර්තාාව., පිர்මි පුදගලන් අට දෙෙන්කු සහ කාන්තාාවන් හත්ද මිය කිය පිරිසට ඇතුළார். ரோனா வாயிச ல்ි හිසේසවීම අவ்ධර්ම රට තුළ ඉස්මතුව ඇති ව, රராජ் மாත්‍ය மහச்சාද න් ජயசுனுමහතා සඳகන් කला. ගේ සතියක කාලි ක්‍රමාණුකූල නැත රෝගන් වැඩුවෙන ප්‍රහණතාවක් දක්කිනට ැබෙන සංචරන සීම ඉවත් කරට පස්සේ. ජනතාව ඔයි තිබුණ නැතිරටක් වගේ හිතලා නැවත හැසිනේ නරගෙන තියෙනවා අපේක්ිතව සිටිනවාන දෙැම්ර් මාස වගේ වෙනකොට හතරවනි රැල්ලක් බයනක විදිියට ඒ කියලා ලක අපි ඉතරක් ගැලවෙන්න කරමයක් නැ අප මේ සම්බන්ධයෙන් අවධහනයමු කරල සූදානම් වෙන්න ඕන දෙමාපියන්ගේ අප ඉල්ලා සිටිනෝ විශේෂ මේ මුහුණාවරණ අමතක කරන්න එප අපේ දරු ස්කෝලට යනකොට ැවතුමලා යන්කිසි මාත්‍රක්ලබගනීමට බලාපර්තනක ත දු ැත්වන මාන්මතයක් පල්ල නගල මාදල පලවන. ඒ අ ොල්ු පවිරවීර කියන අලුත් අවෂදය සම්බන්ධය. ඒ අවෂදය ලබාගන්න ඕනදකො පොන ප්‍රාමාණන්ද කිය කාානය පිළිබඳව වක්ක්‍ය වද්‍යක් ජනල රයාගේ මවු විමිමක්රලතිය අපිතන සසතිය සඳහ අපිට පිළිතුරක් ලබේ කිය. මෙ අත්‍ර අමරකාවේ නිෂ්පාදිත ෆයිස එන්නත් දෙලක්ෂ දෙදහසක ප්‍රමාණයක් අධරාත්‍රයේ මෙරට රැගෙන න ලබවා. කටර් ගන්සේවට ඇත් ගවන් යානී කෙනු ඉන්නත් මෙරට රැගෙනනි නුලැබේ. කටනා ගන්තො පොල ට එන්නත්තුොකය අවෂද නීතිකත සංසාවේ මධ්‍යම ගබ ඩසං කියරනය වෙත රැගනි නු ලබවා. ඉවයින පුා සියල උ පාසැල්බල සාමාන්‍ය පිළ සහ උසැස් පෙළ ශ්‍රේණි අ්‍යයන කටයුතු හෙට ආරම්භ කරෙනවා. කොවි වසගත හේතුයින් දිහිරික කාලයක් වසසාදා අමාතිබූ පාසල් අධිරකහිපයක් ැටතේ ආරම්භකිරීමට පියවරගැනුඩා ඒය අනුව ප්‍රාථමක ංශ අධ්‍යන කටයුතු ආරම්භප කරනු අතර සාමා්‍ය සහ උසස් පෙල ස්්‍රේණ හෙට ආරම්ප කරෙන බව අධ්‍යාපන මාත්‍යංශය නිවේදනය කලා. ෞඛ නිර්දේශවලට අනුව පන්සල් කටයුතු පවත්වාගෙනෑම සම්බන්ධයෙන්, විදුහල්පතිවරුන්ට උපදස්ලබාදේ තිබෙනවා. හයසිට නව දක්වාස්ශ්‍රයේනි ආරම්භකිරීම සම්බන්ධය, ඉදියේදී තීරණය කරන බවයි සෞඛ්‍ය මාත්‍යංශය සඳහන් කළේ විශය නිර්දේශ ආාවරණය සහ විභාග පැවැත්වීම සම්බන්ධයන්ද, විශේෂ අධන යොමු කරතබෙනවා. හෙට දෙන්නේේ පාසල් විෘත්ධ කිරීම සඳහා දෙමපියන්ගේ සහභාගේතුවෙන් පාසල් පිසිදු කරීම කටයුතුද අද සිදු කරුණ. සපුගස්කන්ද මාර්ගක තිබී හමුූ මලසිර අයත් කාන්තාවගේ ගහතනයට සම්බන්ධ සැකකරුවන්. ලබන නවවන දාදක්වා රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය නියෝග කලා. අපරාදේ සිදු ස්ථානයේ මයිස්ත්‍රත් පරීක්ෂණයද අද සිදුකෙරුණා. සැකකාර අමු සැමිජුවල පදිංචිව සිටි කුළේ නිවසෙන් යාමට ලොරි රතයකට භාණ්ඩ පටවන ආකාරය දැක්වෙන සිසිටිවී දර්ශනද හමු වීතිබෙනවා. සපුගස්කந்த තෙල්පිරි පහදුව ආසන්නේ මාර්ගගේ අසල කැල්කස ගොඩ ගසාතිබූ ස්ථානයක ගමන් බෑගේකතිබී කාන්තාම් මලසු රකමුණේ පසුගිය හතර වනදාாய் මොහොමඩ් සාෆී ෆාතිමා மூන්ටස් නමතේ ගහතනට ලක්කූ මෙම කාතාව දැඩිලිස සූදට ඇබැහිව සිටි බවද හෙළි වනා. මෙම කාතාව රෝසානා නැමති ඇගේ යහෙළියක සමග ත්‍රරිරෝධරථේක නැගි පිටවගිය බව අවසන් වරට ඇදුටු ප්‍රදේශවාසින් සඳහන් කලා ඒ අනුව රොසානානැමැති කාන්තාව සහ ඇගේ සාම පුෘෂයා සකපිට අත්තරං ගොඩගත් අතර දිහිර්ග ප්‍රශ්න කිරීමම්ද සිදුකරුණා. ගහතන සිද්ධීෙන් පසු ඔවුන් පදිංචිව සිටි කුලින් නිවස අතහැර පලායාම සඳහා බහන්ඩ ලොරිරතේකට පටවන ආකාරය දැක්වෙන CCTV දර්ශනද සයා ගෙනැතිබෙනවා. ගහතන සිද වූස්ථාන මහිස්ත්‍රාත් පරික්ෂණේද අද සිදුකෙරුණා. කාර අම්ුසැමිියූල මහර මහහිස්්‍රත් අධිරණයට අද ඉදිරිපත් කරුණු අතර රඳවාගෙන ප්‍රශ්න කිරීමට එහිදී නියෝග කෙරුණා. සැකකරුවන් නමවනදා යළි අධිකරනයට ඉදිරිපත්කිරීමට නියමිතයි. හපරන හුරුල ජාතික වනොද්‍යනේදී දේශීය සංචාරකින් රගත් සසාාරජේ ප්‍රථයක් පෙරලීමෙන් පුද්ගලෙකු ජී තක්ෂයට පත්වුණා සිද්ධහ සම්බන්ධෙන් අදහස් පළ කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ට පොලිස් අධිකාරි නිතිතඥ නිහල් තල්දුව මහතා. සව හබ ොලවාස में හරල වනෝද්‍යානේ සංචය න දේశය සංचाක පි ගම जीී ප්‍රतයක් පिර िया නිසා යට ොట ්‍රදේ තිంచ පුද ले ිය स् ති බෙනවා ම ග න්න ංච ති ව දෙනක හ ට ්‍ර බ වා ම තු ත් හ යි නි ර ර ග ීම බ. ටයි ර්තාාවන්නේ මෙ පිළිබඳව හබරන පොලිස්ථානය මගින් වැඩදුරරිීමමාචනටයතු දර පාති. අනුරාධපුරේ ඉදි කළ සඳහිරු සෑය, ලබන දහ අට වනදා මහා සංගරත්නයට පූජා කිරමෙන් පසු ජනතා වන්දරාමානයේ සඳහා භවෘත කරෙනවා. වසර තිහන්පුරා පැවති Lල්ට.ි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරමින් මෞබිව බේරාගැනීම මානුෂ්‍ය මෙහෙුමට දිවිඳුන් විරෝධාර රණවරුවන් සහිපත් කිරීම වෙනුවෙන් සඳහිරු සෑය ඉදිකිරුණා. නුරධපුරේ ඉදි කරනු සඳහිරු සෑය නිරක්ෂණයට, ආරක්ෂක කලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්ත මහතා ඒයේ එක්කොඩා. ලබන දහට වනදා සඳහිරු සෑල්, ජනතිපති ගට පේරාචපක්ෂමැතිතුමාගේ සහභාගිත්වෙන් මහ සංගරත්නේ වෙත පූ ජකරීමට නේමිත බවයි. ආරක්ෂ කලේිකම්වරයා ප්‍රකාශ් කලේ. තිස්වසරත් ලංකාවේ පැවැති. ඒ ත්‍රස්තවාද යුද්ධය. මා කිරීමේදී රණවරුවන්ත් විශිනමදාහකට අධික ප්‍රමාණයක් මියගියා ඒ මියගිය රණවිරුවන් සිහිකිරීමටත්, දසදහස් ගණනක් ආබාධිතව, සාමයෙන් සතුටින් ජීවත්වෙන පුළුවන්. රටක් නිර්මාණය කිරම් සඳහා ඒකරපු දායකත්තයසිහිපත් කිරීමත් ඒවාගේම තිස්්වාසරක පැවති.ඒ දීර්ග යුද්ධය අවසාන කිරීමත් සනිටහන් කරමින් තමයි මේ සඳහිරු සෑ රජාණන් ගොඩඩං වන්නට. අස්සන්න විදාායක ජනාධිපති මහින්දරාජපක්ෂ මැතිතුමානන් පියවර ගත්තේ. නොයම්්‍රමාශෙ දහටවෙන්ද හවස හතරහා මාරයට චෛත්‍යය මහා සංගරත්නයට පූජා කිරීමේ උත්සවය පැවැත්වෙනවා. ප්‍රදේශය සංවර්ධන බැංකුවේ හම්බන්තර දිස්ත්‍රික්කාරයාලයේ සහ තංගල්ලශාකා පරිශ්‍රේදිකිරීමම් සඳහ අද මුල් ගල තැබුණ. ඒ අග්‍රමාත්‍යය මහින්ද්‍රරාජපක්ෂමහතාගේ සුරති. දිවනි ප්‍රමුතම රජ බැංකුල්ලෙස සලින ප්‍රදේශ සංවර්ධන බැංකුව, සේ ගනධනුකාර භවතුන්ට වඩත් පහසුකම් සහිත සේවාක් සැපීම අරමුණින් නව බැංකු පරිස්ශ්‍රය ඉදිකරෙනනවා, සමුද්ධී ගෘහ ආර්ථික ශුද්‍රමූල්්‍යය, ස්වවැන්ඩ රැකයා ්‍යපාර සංවර්ධන රජාමාත්‍යය, ශයහන් සේම්සිංහ මහතාගේ ආරාධනකට අනුුවයි, ආග්‍රමාතතුමා මුල් කල තබීමේ අවස්සාාවට එක්කොුණේ. මෙම අවස්ථාවට අමාත්‍ය නාමයිල් රාජ්‍යපක්ෂ රජ්‍ය අමාතවරුන් වන ඩීවිච්ාක, තේනුක විධානගමගේ ජානක වක්කුම්ඹර ප්‍රාදේශ සංවර්ධන බැංකුවේ සභහපති මහින්ද සාලයන මහත්තරුන්ද එකුණා.. මෙතර ශ්‍ර ලංකා පාපන්දු සම්මලනය පළමු වරට සංවිධහන කරන අගමති මහින්දරජපක්ෂ, කුසලාන සියවකොන් ජාත්‍යන්තර පාපන්දුූ තනගාවලිය කොළඹ තුරංග තරඟ පිටියේදී හෙට ආරම්භ වනවා. මෙහි සසාහරම්ප උත්ව කොවිට මාර්ගෝපදේශ ැටයට අත්ව ල්ල දෙවිච ජනාතිපති බ්‍රහි මොහොමද් සෝලිමහතා සහ ක්‍රීඩ අමාතේ නාවල් රජපක්ෂ මහතාගේ ප්‍රධණත්වෙන් පැවැත්වීමට නියමිතයි. බංගලාදේශය සේෂල්් රාජ්‍ය මාහලද දෙවිනි සහ ශ්‍රී ලංකාව මෙම පාපන්දු තරගාවලියට සහභාගේ වනවා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තර්ගාවලී නැරබීමම සඳහා ප්‍රක්ෂකාගරය ධහරතාවෙන් අඩකට අවස්ථාවල බාදී තිබෙනවා. එත් කරනකාට්පත ඉදිරිපත් කිරීමෙන් පස තරඟ පැත්වෙන දිනවලදී ක්‍රඩාංගන දුරටු වින්, ප්‍රවේශපත් ලබාත හැකි විදේශය ප්‍රේක්ෂකයන්ටද තරංගවලී නැරීම සඳහ අවස්ථාවහි මෙවනවා. තරගාවලී පළ තරග බංකලාදේශයේ හා සීසිල්් රාජ්‍ය අතර හට පැවැත්වීමට නියමතයි ඔබට ගයක් රාටට හෙටක් වැඩසරහන යටතේ මාත්‍රදේශ්ඨකේ අඩු ආදෑම්ලාබී පවල් තුනක් සඳහා නවනිවාසේදි කරදීමට කටයුතු කරවා. ම වාස අදාල පවුල් ලෙත ලබාදීම සිදු කරනේ, අමාත්‍යයා දල අල්හපෙරම් හතාගේ ප්‍රධනත්ේ. සවබභගගේ දැක්ම ප්‍රතිමති ප්‍රකාශයට අනුව අඩු අදයම් ලබී නිවසක හිමිකමක් නොමැති පවුල් සඳහා, නිවසක් ලබාදීමේ ඔබට ග්‍යයක් රට හිටක් වැඩසටහන ක්‍රියත්මකයි. ඒයට තේ දිීක් වැල ප්‍රදේශය අඩු ආදයම් ලබි පවල් තුුණක් සඳහා, නිවස ලබාදීම අමාතය දලස් අලා පරමු මහතාගේ ප්‍රධානතුවෙන් සිදුකරුණා. රාජ්‍ය මාත්‍යකංචන විජසය ක්‍රමහතාද එම අවස්ථාවට සහභාගේ වුණ. එක් නිවසක් ඉදිකිරීම සඳහා නිවස සංවර්ධර අධිකාය රප ලක්‍ෂ බැග ක්ෂ දහටක අධහර දක් ලබදී ඇ අතර. ප්‍රදශවාසින්ගේ ශ්‍රමදායකත්වයෙන් නිවාස ඉදි කෙරුණා බරන ඒන මන් අත නිපතත්ය ත් නිවත් සංගදන් ධනමටලක් සයකම් දලා දෙන්නති ගොඩක් පි අපි හට ගොඩස් සන්ත සයි ඇත්තට නිගසක් ලවාදීම ගැන. සංචරකෑන්ට වෘත කිරිமச் සමග සංචාරකන්ගේ සௌ්‍ය ආරක්ෂාව தහோறு කිරිම සඳහා, ஸ்්‍රියக்கா ராாய்ஜය ගැති පியவர පිළිබந்து ජාතින්තය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහனක් ආரம்ம்ப කරඇති බව அමාතය ප්‍රசாන්න රணතුங்க මහතා පවසனවා. ලෝකයේ පමුඛ පෙලේ මාධ්‍යආයතන සමාජ මාධ්‍යික්‍රිය කාරයෙන් සම්බන්ධ කර ගැනමින් එම වැඩසට හන ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉදිරි දෙමසක කාලය තුලදින් ලොව ප්‍රමුඛ පෙලේ මාධ්‍ය අතන සහ සමාජ මාධ්‍ය නියෝජතයන් විසි පස්දනකු පමණ මෙරටට පැමිීමට නියමිතයි. මෙ වන විටත් ඉන්දාව සහ නෝවේ රාජ්‍ය නියෝජනය කරමෙන් මාධ්‍යවේදීන් දස දෙෙකු ශ්‍රීල්ලංකාවට පැමිණ තිබෙනවා. ඒ සංචාරක ප්‍රවර්ධන කාර්යංශය මෙහවීම යටතෙයි ඉන්දියානු මාධ්‍යවේදීන් අට දෙෙකු උතුරේ ශේෂ සචරයකද රව වන. දෙන් පසු තුරේවත්මන් තත්ව මෙන්ම කොවි් වසංගතයක්ත් සමග සංචාරකයන්ට රට විෘතකරීම පිළිබඳව ඔවන් අධ්‍යනය කරනවානොවේ රජ්‍ය ප්‍රාන පෙළ YouTube නාිකාක් දෙක නියෝජතයන්ද මෙමරටට පැමිණ තිබෙනවා ඔවුන් දකුණ සංචාරය කරන අතර රට විෘතකර ඇතිාකාරය පිළිබඳව අධ්‍යනය කරනවා. රුසිාව යුග්‍රීනිය එංගලන්තිය ජර්මණිය, ප්‍රංශය මරිකා එක් සධ්‍යනපතය අදී රට වලින් ඉදිරයේදී තවත්මා දෙනියෝජතයන් පැමණීමට නියමිතයි. මෙරට හෙළවෙදකම පරිසර හිතකාමී සංාරක ව්‍යපාරය ත්‍රරේ ක්‍රීඩා ප්‍රා ූලික සංචාරග කටයුතු පිළිබඳව මාධද නෝජතියන් දැනුවත්කරටවා. මෙත්‍ර ශ්‍රීලංකන් ගුවන්ේවය පසුගගේ කාලය තුළදී නව ගමනන්ත අටක් සඳහා රුජු ගුවන් ගමන් ආරම්ප කරති වෙනවා ඉදිරයේදි තවත් ගමනන්ත පහට ගුවන් ගමන් ආරපකිරීමටයි සැලසු කර ඇතේ. ශ්‍රීලංකාව සහ පංශය අතර නවගුවන් ගමන් ආරපකිරීමනි මතන්, ප්‍රංශයේ පැරිස්නුවරදී පැවැති සාකච්ඡාවක් අමතමින් අමාත්‍ය ප්‍රසණ රණතු ගමහතා සඳහන් කළේ වетනාමය ඉන්දියාව චනය සහ ඉස්ට්‍රයිලයේ නවගමනාන්තවිත ඉදයේද ශ්‍රීලංකන් ගුවන්සව ප්‍යසර කරමඇති වයි ශ්‍රීලංකාව සංාර්ක කර්මාන්තය සහා විවෘත කිීමෙන් පසු සුගිය දෙවනතාවන විට සංචරකය හැටතුන්දහ සහයිසිහතුලිසෙක් දිෙකු පැමිණැ බවද අමතවරයක් කියා සිටියා එම කාල තුළ ද මෙැරට වැඩි වශයෙන්ම සංචරකයන් පැමි වටවල් දාහයි අතර පංශයද සිරින බව ඒ මහතාපෙන්වාදන්නා.. දඹුල්ල ආර්ථික මධ්‍යස්සානයට ලැබෙන එලවලු තොග ප්‍රමාණය පහත වැටීම නිසා. එලවල මිල ශීක්‍රයෙන් ඉහලයමින් තිබෙන බව එහි වෙළඳ සංගමය සහපති UB එකනායක මහතා සඳහන් කලා. පවතින අයපත් කාලගුණන ඇතු හෙතු රැක් නිසාම මෙමතත්ව ඇතිව තිබෙන බවයි හතිවරයා පෙන්වාදන්නේ. සාන්‍යෙන් දිනකට එ kiloල ක්ෂ විස්සත් විසි පහත් අතර ප්‍රමාණයක් දමුල්ල ආර්ථක මධ්‍යස්ථානයට දිනකට රගෙන නුලබුවෝද. අද දිනේද ලබී ඇත්තේ එ කිලෝ ලක්ෂහතාත් අත් අතරි ප්‍රමාණයක් බවයි, UB ඒකනාක මහතා සඳහන් කලේ Boෝචි ල්ල මිරිස් කැට් ලෙක්ස් අද උඩට ප්‍රදශල ලබෙන එ ිලෝක මල, ුපියල් දෙසේ සිට තුන්සිය පනහදාදවා මිලකට අල විවනවා පහර එ ක් සේ. පනහකට වැඩ පිලට අලි වන බවයි, U.B. ඒකනාක මහතා කියයාා සිටියේ. ආර්ථක මද්‍යස්ථානයේ වෙත එලවල රැගෙන පැමිනිිසිටි ගොවින් සඳහන් කළේ පොහොර සහ ක්‍රමිනාශකහින්ගේද අස්වොන අඩුවීමට බලපෑ බවයි. ග්‍රමියය සෞඛ්‍යශ ඇතු සෞඛපදධය ශක්තිමත්කිරීමේ වැඩස්රහන් ඉදිරිියදී ක්‍රියාත්ම කරන බව රාජමමාතියක් හනකහහිරත් මහතා පවසනවා. ඒ ඇගල්ල නගරස භාශාලාාවය පැවති උත්සවකට එක්වෙමින්. ගල්ල දිස්ත්‍රික්කේ සෞඛ්‍යක කාවි හය සේවකින් එක සිහැ තුන් දෙෙනෙකුට ස්තරපත්වන් ප්‍රධානය අද සිදු කෙරුණා. රාජ්‍යමාත්‍ය තාර්ක බාලසූරිය හතා සහ දේශපාලන නියෝජිතතිනැළු පිරිසක් මෙම අවස්ථාවට එක්කුණා පසුගිය ආණ්ඩුව කාල වකවානුව තුලද පවිාලිමේතුය කතා කල්ලා ඉල්ලීම කරත් මේ දින එකසි අසුවට කිය සරු දෙනම ස්ටීට කරන්න කියලා. නමුත් ඒ කාරය ඒ පසුගේ ආ්ඩුවට ෂ් කරන්න බැරිවුණ. පසුගිය මැතිවරනේද. ්‍රධානම ඉල්ලි මක්ව තිබුණේ පේ නාතිපත්තුමාගේෙන් සහපේ දේශාලනනායක මහින්ද රජ පක්ෂ මඇත්තුමාගෙන් අපි බලේර පත්තුුණනෑන් පස්සේ තාමත් හඩිනමින් මේ කාර්ය ෂ්ට කල්ල දෙන්නඩ කියක තම ඉල්ලමකරේ. යනිසා අද ඔබ තමුන් නාහන්සේලා රජේ ඉස්තීර සේවකයන් බෞවට පත්ව වෙනවා. අපේ රටේ රාජ්‍ය සේවය අද ලක්ෂ දහසයකට වනා ඉහළගල්ලදති අවස්ථාව. මේ राාජ්‍ය සේවය කියන්න, අපි ඔබ දමු නාසලා සියලු දෙනාටම ජනතාවට සේවාව සපය යුතුයි. තම අපි ඔබ සීියරු නාගේ වගකීම. අපේ वाලාපරොත් ඔබ සීරු නාගේ ඒ සහෝගය ඉදිරියටටත් පවොත්වා ගනිමින්. අපි ग्්‍රराමීය සඛ්‍ය පද්ධතිය, ශක්තිමත් කිරීමේ වැඩසටහන ඉදිරි කාේදී ක්‍රාත්මक करනවා. අපවත් වී වදාළ පූජ්්‍යය මාදුලුවාවේ සෝබීත ස්වාමීන් වහන්සේගේ හයවෙනි ගුණසමරුපින් කම්මාලාව කෝටටේ ශ්‍රීනාග විහාරස්ථානයේදී පැවැත්වනා. කෝට ශ්‍රීනාග විහාරධිපති පූජ්‍ය වත්‍ර විල සිරි සුජාතස්වාමීන් වහන්සගේ අනුශාකත්වය, ගුණානුස්මරණ වැරසටහන සංගධාන කරති බුණ, මහ සංගරත්නය උදෙසාහ හිල්ධදානය පිරිනමීමද මෙහිදී සිදුකරුණා. ජ දරුවවේ ෝබවිත සාමන් වහන්සේගේ ප්‍රතිමාවට පුෂ්පු පහර දැවීම සිදුකරු අතර අමත්ත්‍ය දිනිශ්ගුණවර්ධන මහතා ඇතරු පිරිසක් ඊට එක්ක වුණා කෝප් කමිටු වාර්තා ත්‍රිත්වයට අදාළ සභාව කල් තැබීමේ විවාදය ලබන නම්වනදා පැවැත්වෙනවා. ස ලි ක් ෝමර හය සහත දිනල පාර්ලිමේ තෝට ඉදිරිපත් කල රජේ ගිනම් කාරක සභාවේ වර්තාවනට අදාලව ස භාව කල්තබීමේවිවාදය. ලබන නවනදා පෙරවරු දාහයසිට පස්සරු පහියි තිහදක් කවාපවැත්වනවා. ම්‍යතර ලබන දහමනදා කරුණෑ කල මහනතර සභව සහ. හසේ වනදා අගමනා විගමන දෙපරර්තිමේතු ගිනම්කාරක සබභාවට කැදවාති වෙනවා සෞක මති ද සැප ම් ශය සිදු කරන සැපයුම් ක්‍රියාව ලිය පලිඳ විගන කාදී පතිවරයාගේ විශෂ වාර්තාව ලබන හත්වන ක ිදුවේ ද. කචාකිරීමට නියමිතයි. ලබන ඳහන් නබවනතා පරිසරමාත්‍යංශය කමිටුව හමුවට කැනවා ඇති අතර ගල්ලොය වැවිලි සසාමාගම නොඇම්බර් විසි හත්‍රරමනදා එම කමිටුව හමුවට කැනවා තිබෙනවා. කම්කරු කටයතු පිබඳ අමාත්‍යංශීය උපදේශක සභව ලබන නවනදා පෙරවරු එකුලහට රැස්වීමට නියමිතයි. සෙවකින් විශ්්‍රාමයාමේ අවම වයස් පනත්කෙටුම් බත සහ, කම්කරුවන්ගේ රක්ෂාව අවසංකිරීමේ විශේෂ විධාන සංශෝධන පත්කෙටුම් පත එහිදී සලකබලීමට නියමිතයි. ඉරාකා ග්‍රමාත්‍යය මුස්ථාපා අල් කඩිමි ඉලක කර ගනිමිනි සිදු කළ ද්‍රෝණ ප්‍රහාරය අය සටන්කාමිනිස් සිදු කරන්නට ඇති බවට සැකයක් මතුවී තිබෙන බව විමර්ශණ කණ්ඩායම් පවසනවා. ශ්‍රහන් කෙස වෙතත් මෙම ප්‍රහාරය සම්හන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත්. වගකීම බහරගෙන නෑ. ච අරුණුවෙනෙන් භාවිත කරන ්‍රரோනයානයක් තුළ පුරන ද්‍රව්‍ය ගබඩා කර. ராක අංග්‍රමාත්‍යවරයාගේ නිඩලිවසේ ගැටීමට සලස්වාතිබ. එම ද්‍රෝණයායේ සුන්ුන් මේ වන විට පරක්ෂාවට ලක්කර ඇති අතර උතුරුදික ඉராකයේ අය සටන්කාමීන්, මීට සසාමාන ක්‍රමවේදයක් කලක සිට ක්‍රියාත්මකර මිනිසෙන බවයි විමර්ශණ කණ්ඩයම් සඳහන් කළ. இராකේ හිටපු පුද්‍යශනාකයා වන අල් කමඩි පසුගේ මයිමාසේද අග්‍රමතදරரே දවරම්දුන්න. से ता पासුගේसात हीपेක කාले තුළ राख विरोधताव्या පරමलाක් ඇති වූ අතර, ඔහු लेෙන් පහ ක තු වට विरोधा करवान प्रकाश करර सසිටिया्या. ගෝෂැන් සඳහන් කරේ මහමැතිවරනේදी அල් කමඩ වච සහකත ක්‍රියාවන්හි නිරත ව බවයි. අ එ වූ ೋhne ප්‍රහරේද අග්‍රමාතවරයා කිසිදු ാනයක් සිදදු නූ අතර, ඔහුගේ ආරක්ෂකන් දිනකට තුवाල සිද ීති වෙනවා ரோೋ න ගැටීමෙන් අග්‍රමාත ി නිවසේ ගඩනගිിලට හනිසිද වුණ. මෙම ප්‍රහර මරිකාக்கா එක් ජන පදය iranரா ඇතු රටවල් හිලා දැකති බෙනවා ්‍රහරයට ೋhne අතුුණ ොදාදකනැතිಯ අතර වායින් දෙක කල්ත ාවිනාශකරීමට හැකිවුණ. සමගින් ස්වාධින් රූපාණ රාත්‍රී ප්‍රධාන සිංහල පත්විකාශය මාට පත්ත නවා ඔබ සුබරත්වයක්යිබන්.